ෝමස්තුූති මූලාසනරුවට මංචතුමනි අපගේ හිටපු මාත්‍ය චන්දසයන මැත්තුමන්ගේ කතාවෙන් පසුව මට කතාකරීමට ලැබින් පිළිබඳවමුන් සස්්‍රය නවා. එතුමන්ගේ කතාවෙන් ඉතාම වැදගත් කොටසත් තමයි ඇතුන් මේ අපේ වර්තමාන ජනාධපත්තුමන් මේ පැත්ත ඉන්නවට වඩා ඇතුමන් ලත්තක කුතුනාට පස්සේ ඉ වඩාත්ම හොඳ දක්ෂ නායකෙක් වෙලා ඉන්නවායි කියලා කීම පිළිබඳව තමයි ඒ තමයි වටිනාම කෑල්ල ඔය කතා. ඉතින් ඔබතුමන්ලා ප්‍රසංසා කරන මෙතුමාන්ට අද වෙලා තියෙන්නේ එතුමන් මේ පොහොට්ටේ ග්‍රහණයට යටත් වෙලා දැන් කරකයාගන්න බැඩුව ඉන්නේ එකයි ගැනයි අපිටයි අපිට දුක. දැන් ඔබතුමාකිව්වා දැන් අපි දැන්න්නේ මැතුවරණ ඉල්ලන්න මේ තැටිය රත්තුලෑ. ඒ වෙලාවක රොට්ටි ච්ච කණ්ඩයි කියලා. ඒක නොව ප්‍රශ්නේ තැටිය ලිපේ නැතුව එලියට අආරන් කඩා දමන්න අයි මේ දගලන්නේ ඔබතුවන්ලා. ඒක අපි දකින්නේ. අපිට තැටීම නැතිවල යන තත්ත්වයක තමයි දැ වක්ට තියන්නේ කෙනෙක පිළිබඳව ඔබතුමාට අපි කියන්නට කැමති. අපි ජනතා පරවාධිපත්තිය ගෙන කතා කරනවා. අපි ව්‍යස්ථාවට අනුකූලව ව්‍යස්ථාව තුම්වනි වගන්තේ තහම පැහැදිලිුව කියවා පරමාධිපත්ය ජනතාව සතුයි. පරමාජිපත්තිය තුළ මිනිස් අයිතිවාසිකම් සහ චන්ද අයිතියත් අඩංගු බවත් එතන ඉතාාව පැහැදිලිියෝ කියවුණා. මේ ඒ වගේම කියනවා ජනතා පරමාජිපත්්‍යය කිසි විටක අන්සතු කොළ නොහැකී කිය එක. ැන් බතුමන්ල කරන්නේ. මේ ජනත පරමාධිපත්තිය අන්සතු කිරීමක් නොවේද. මේ චන්ද දැමීම සඳහා ගන්නාමය ප්‍රෑත්නය ඒ පටන් අද දවස් පුරාම අපට ආණ්ඩු පක්ෂයෙන් අහන්ට ලබන මේ අඩෝල්හාව ඇත්තටම මේ අවස්ථාවදී අපට. ඇන්ද අවශයන රට ගඩදා න්නඩුවනේ ර්ථික ප්‍රශල යනවා ර්ථක පත්්‍ර කගොඩදාගන්න අපට මේමලාවේ චන්දයක් කරන්නට බැහැයි කියන එක පිළිබඳවයි. දැන් රජුවම පැහැදිලිව හැම කෙනම කිය මීට කලින් හම කතාගේ නෑ. දැන් හැම කෙනම ප දවස් කීපර පෙදදි ජනලිපත්තුමන්ග වෙල්ල තොපිය දාගත්තා. දැන් මන්ත්‍රවර හැම දෙනාම තොප්පිදාගෙන අපි තමයි මේ චන්දය. කල් ද යුතුයි කිය කල කියන්නේ කියලා කියනවා. මේක සම්පූර්ණයෙන්ම ජනතා පරමාධිපත්තිය හකුලා දැමීමට නැත්තං ඒකෙ තුළ තියන චන්ද බල නැති කිරීමට ගන්නා ප්‍රයාත්නයක් ඒ තුළින් මේ රටේ ව්‍යස්ථාව කෙලිම් රිජුවම උල්ලංගනය කිරීමේ වර්දකට මේ ආණ්ඩු පක්ෂයේ හැම දෙෙනම. බග යුතු තැනත්ව හැටිකට පත්වනාය කියෙකම මුලින්කයාසින්ද කැමති. දැ කොච්චර උපර වැට්ටි යෙදුවද මේවා කරන්න. මු අ රාජ්‍ය පරිපාලනා මාත්‍යන්සේ ලේකම්තුමා ලිියමක් ඇව්හා දිසාපතිපුරුන්ට. තැන් පත් මුදල් බාරගණ්ඩ පැය කියේලා. ඊට පසෙව වැරදිහමකින් ලියවම ඇවේ ආපසට හරුවගත්. ඒ සම්පූර්ණයෙන්ම වැරදියට වටාගෙන ම දිසාපතිවරුන් මේ තේරීම් ාර නිලධාරීන් හැටියට කටයතු කරනකට ඒ දිසාපති තනතුරෙන් වේ කතයුතු කරන්න. ඒ තෙරීම් බාර නිලධාරයා කියන්නේ කෙලිම්ම මැතිවන්න කොමිසටු වගේ කියන නිලධාරීින්. ඒ නිලධාරීන්ට අනපාවන් අන දෙන්න මේ අපේ ඒ ඒ ඒකම් තුමාට කිසි ම අතය නැති බව තුමාට පෙනී ගාට පස ඒ අපසට හරවගට. ඒත පසේ මුදනාධ පතිතුමයට කිව්වා සම්පූර්ණයෙන් මුදල් ල බාදුන්නත් තන් මුද්‍රණය කරන්න එපා තන්ද පත්‍රිකා කියලා. ඉතින් ඒකනුත් කෙලිම්ම රජු මැදහැත්වීමක් කරා මුදල්ල මාත්‍යන්සය. දැන් ඉතින් වෙනත් වෙනත්විදික රෝමෙන් ඇවිල්ල අද ඊ පෙරේ දයිදලා දැම් පටන් අරන්තියනොවා පාලිමේන්තු මන්ත්‍රිවරුන් වර ප්‍රසාද කටවීම තුළ. ඒක පලිහක්ඇැටියට පාවිච්චි කරමින්. ඒ හරහා දැංහගනවා මුදල් ඒකන්තුමාට ශ්‍රිෂ්ඨාතිි කරනෙන් බාදීලතින තින්දුවට යම් ආවරණයක් ලබාදන්න. දැ මේකෙන් අද වුදේ අපගේ තරුණ මුදල් පිළිබඳ රාජ්‍යමාතතුමා ඇවිල්ල කථනයකතුමාට උපදෙස් දෙනවා. දැ අපි වරප්‍රසාද පිළිබඳව දොළොවත්ත මැත්තුමාගේ ප්‍රශ්නය යොමු කරලතින වරප්‍රසාද කමිචුවට එතකොට වරප්‍රසාද කමිටුව මේ පිළිබඳව තිීරණයද ගන්නාතෙක්. අර ශ්‍රේෂ්ඨා අධිකරණය න්දුව ක්‍රියාත්මය කිරීමෙන් වැලකී සිටින්න කියන ඒ පදනමින් කථානායකතුමාගෙන් යම් තීරණයක් ඉල්ලා ගැතම ඇතුමා කතා කරේ. මේ මොන විගලුවත්ද. මොන ජංජාලය ඇත් මේ කරන්නේ යන්නේ. සම්පූර්ණයෙන්ම අධිකරණයට බලපෑමක් කරන්න. අධිකරන තීන්දුවක් ක්‍රියාත්මය කිරීමෙන් වලක්වන්න. කරන ප්‍රාත්ඥයක් නොවදනක මේක අධික අධිකරණඇත් එෙක්ක මේ ්‍යස්ථාදායැකය ගට්ටනේකටයම යැවීම උත්සාහයක් කියනකගේ තම පැහැදිලිව මං ඒත් මං පැදිලි කරා මේ වගේ උපර වැට්ටියෝදමින් වියන්ගෙන් වකරාකාරය නොව කෙලිම් මරරිජුවම තුම කරන වැි මත ම කාල. න ඩුදායකයි ඒක මම දැඩි ලෙස විවේචනය කරනවා. දැංගිති මේ මාසයන්තිම වනකොට ඔන්න අර සීමමාරණය කොමිසමේ වාර්තාවකුත් ලබාදන්න හදනවා මේ පලාාත්පාලන ආයතනවල කොට්ටා සීමමානිරණය නැවත කරන්නටයි. මොකද අර මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යයාාවඩු කිරීම හරහා මේ මැතිවර නවතගන්න පුලුවන් කියලා හිතලා පටන්ගත්තා ඒ ක්‍රියාදාමය දැන් ඒක කෙලවර වලාා තීරවයි කියලා ඒක වාාර්තාව දැන් ලබාදන්න හදනවා. කද මේ කරන්න යන්නන්නේ. මේ තුනින් තවත් අෞජාල ඇත්තම ඇති කරන්නේයන්. මේට කලින් නුද්දම් පලත්සබා ඇතිවරණයගෙනැකිවවා.ඒ සීමරණන්නේඒ කුමිස මේ වාර්තාව ඒ කොමිසේ වාර්තාවම ස් මුලු සභාවම එකතු වෙලා ප්‍රතික්ෂේප කලා. ඒ අම ඇතිවරය ඇතුනුව එක ැල් රුද න්ද දුන්න. දැඟිති මේවාගේ දේවල් කරගෙන. අවුල් ජාලයක් ඇති කරගෙන අපේ පළත්වබාඩපන කරලා දැංගිතින් පලාත්පාලන ආයතන අඩපන කරලා. කෙලිම්ම විදාහකය තමන්ගේ අතට මේ රටේ සම්පූර්ණ නියෝජිත බලය.ඒ චන්දබලෙන් ඇතිවන ආයතන හැමැජයක්ම තමන්ගේ ග්‍රහණයට යටත් තියාගෙන යන්න තමයි. ගන්නමී ප්‍රයත්නය යන්න කියන එක ඉතාාව පැහැදිලිුව පේෙනවා. මේකෙන් පලවිපාක. දැ ඩිකල් න්ඩෙස්ර මේ රජයට තේරේවී කියෙන එකත් මෙ තුලින් ඒ අප්‍රේල් මාසෙ නමවැනිදා ගියවරුද්ද පටන් මාස තුනක්පුරාම ඇතිවෙච්ච ජනතා අරගලයේ ප්‍රතිඵලය ඒක පැහැදිලිව කාටත් පේෙන කාරණයක් පෙනෙන කාරණයක් තමයි. ජනතාව තමන් දුන්න ජනවරම ආපස්සට හැරවීමේ අයිතිය. ආපස කැඳවීමේ අයිතිය. ජැතාව සතුවි කියනක ත පැදිලිය කිව්වා දැනට ආණ්ඩු පක්ෂයේ ජනවරම නැවත කැඳවල ඉවරයි. ඒකයි දැන් මුල්පිලේන්න කාල ඇමගෙන අටම ඇමතිකම් අහිමිවෙලාතියන්නේ. දැන් මේ අවස්ථාවේදී ජනතාවගේ ප්‍රමාධිපත්තිය බලය කොටසක්වන අපේ චන්දවරමත් අහිමි කරන්න ගන්නාම මේ ප්‍රයත්නය පිළිබඳව මගේ දැඩි විේචනය කරමින් මම සමුගන් වවස්තෘති. ස්‍රදිිකරමන්තුමන මිලකට ග.